ජීවිතය කියලා කියන්නේ අපි හුඟක් සතුටෙන් ඒ වගේම අපේ බලාපොරොත්තුත් එක්ක ඉන්න ඕන තැනක් මිසක බයට බය වෙලා ඉන්න ඕන දෙයක් නෙවෙයි. බය කියන්නේ ඔබේ ජීවිතේ කොයි වගේ දෙයක් කරන දෙයක්ද? බය සැබවින්ම මානසික තත්ත්වයක් විතරක් නෙවෙයි. ඒක ශාරීරිකව සිදු කරන ලබන වෙනස් වීමක්. දැන් බය ඇති වෙච්ච ගමන් අපේ වැඩිපුර බ්ලඩ් සර්කියුලේෂන් එක තියෙන්නේ රුධිර ගමනාගමනයේ සිදු වෙන්නේ මොළයට නෙමෙයි ශරීරයට. මොකද එක්ක පලා යන්න එහෙම නැත්නම් සටන් කරන්න හරි පලා යන්න හරි. එතකොට මේක මේ මොළයේ තියෙන ක්‍රියාවලියට වඩා ශාරීරික පිළිබඳව තමයි යටිහිත ફોකස් කරන්නේ බයක් ඇති වුණාම. ඒ හින්දාම අපි බය ඇති වෙච්ච වෙලාවට ගන්න තීරණ වැරදිනවා. බය සැබවින්ම කොයි වගේ දෙයක්ද? මේක පිළිබඳව ඉගෙන ගන්න ගියාම ඉතාමත්ම හාස්‍යජනකම කතාවක් තියෙනවා. අපි තේරුම් ගත යුතුම දෙයක්. ඔබ හිතන්න රන්සිරි එනවා හුඟක් බඩු උස්සගෙන. මෙයා දියතලාවේ ඉඳලා කොළඹට මේ කෝච්චිය එන්නයි හදන්නේ. එයාගේ අත් දෙකේම බඩු උස්සගෙන කරවල් දෙකටත් දාගලා බෑග්ස් වගේක් තව එක බෑග් එකක් තියෙන ඔළුවේ. දැන් ඔහු දියතලාවේ ස්ටේෂන් එකට ඇවිල්ලා කෝච්චිය එනවා නයිට් මේල් එකක් එනකල් බලාගෙන ඉන්න තව විනාඩි 10 15ක් තියෙනවා එන්න. දැන් අර වේදිකාවේ හොඳටම බඩු ටික තියන්න පුළුවන් කෝච්චිය එනකල් පොඩ්ඩක් රිලැක්ස් කරන්න පුළුවන්. ඒත් රිලැක්ස් කරන්නේ අර බඩු ටික තියාගෙනම ඉන්නවා කරේ. ඔහු කොයිතරම් මොඩ විදිහටද හැසිරෙන්නේ. කෝච්චියර නැග්ගා. කෝච්චියර නැග්ගම වත් තියන්න පුළුවන් නැර ටික මොකද ආපහු පහුවදා උදේ තමයි කොළඹ කොටුවේ කෝච්චිය ළඟා වෙන්නේ. නමුත් ඔහු බඩු ටික තියාගෙන ඉන්න ඔළුවේ. ඉතින් සමහරවිට කෙනෙකුට මේක කියනකොට හිතෙන්න පුළුවන් බඩු ටික නැති වෙයි කියලානේ ඔය ඉන්නේ. බය සැබවින්ම අර රන්සිරි ඔළුවේ බඩු ටික කරේ තියාගෙන ඉන්න වගේ බිමින් තියන්න නැතුව වගේ දෙයක්. මොකද අපේ මොළය කියලා කියන්නේ මහා පුදුම පරිගණකයක්. මේකේ තියෙන ශක්තිය තාමත් ඔබ පරිහරණය කරලා තියෙන්නේ ඇත්ත කැපැසිටි එකෙන් ඇත්ත ශක්තියෙන් ඇත්ත ධාරිතාවෙන් 10%ක් කියලායි විද්‍යාඥයෝ කියන්නේ. මේ පිළිබඳව පරීක්ෂණ කරපු විශේෂඥයෝ කියන්නේ අපිට මේකේ තව ශක්තිය වැඩි කරගන්න පුළුවන් තාමත්ම හොඳම දේ තමයි මේ මොලේ වම් පැත්ත වම් මොලේ කරුණු ලබන වදවීම කියන දේ පැත්තකින් තියලා ඒ වෙනුවට දකුණු මොලේ අරගෙන දකුණු මොලේත් එක්ක නිදහස් වීම. මොකද මේ වම් මොලේට වඩා දකුණු මොලේ වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. බය ආවම ඔබ මොහොතක් මේ බය කියන දේ අවශ්‍ය දෙයක්. මම මෙතන කතා කරන්නේ ෆෝබියා කියන තත්ත්වය ගැන නෙමෙයි. ෆෝබියා කියලා කියන්නේ දිගින් දිගටම අපි කෙනෙකුගේ කාර්යසාධනේ අපිට කරන්න පුළුවන් හැකියාවන් අපි අඩු කරගෙන තියෙනවා ඒ දේවල් පාවිච්චි කරන්නේ නැත් දිගටම බය වෙලා ඉන්න හින්දා. ඒකට තමයි ෆෝබියා කියලා කියන්නේ. කෙනෙක් දිගටම අඛණ්ඩව තියෙන දෙයක්. ඒක සමහර විට වෛද්‍ය ප්‍රතිකාරමත් ඔබට අවශ්‍ය වෙනවා. නමුත් මා මේ කතා කරන්නේ අපිට ජීවිතේ අපිව පස්සට ඇද දාලා තියෙන සමහර මේ පොඩි පොඩි බය ගැන. කරපොත්තන්ට බය එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරු වලට බය වීම වෙන්න පුළුවන්. තනියම කාමරයක නිදා ගැනීම බය වෙන්න පුළුවන්. අඳුර ගන්න උත්සාහ කරන්න මේ බය જાති මොනවාද කියලා. මේ බය හැම එකකටම ඉතාමත්ම ප්‍රසස්ත විසඳුමක් ඔබ ගාවම තියෙන ඔබ තුලම තියෙන. දැන් ඔබට බය හිතෙනවා හොල්මන් ගැන. ඔබ පොඩ්ඩක් මේ හොල්මන් ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්න. මේ හොල්මන් ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තන් පස්සේ ඔබට පේනවා මේ හොල්මනක් කියලා කියන්නේ මිනිසුන් බලපෑමක් කරන්න බැරි මිනිසුන්ගේ සිතිවිලි වලට වඩා ඉතාමත්ම බලයෙන් අඩු යම් කිසි ප්‍රපංචයක් කියලා. එතකොට මේ යම් කිසි විදියකට ඔබට ආත්මයක් gedara තියෙනවා නම් අපි කියමු එහෙම ඇත්ත කියලා. මම ඒක ගැන වාද කරන්න යන්නේ නැහැ. එහෙම ඇත්ත කියලා. එහෙනම් එයාට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඒ ආත්මයට අවශ්‍ය කරන එකම එක දෙයයි ඒ ඉන්න ආත්ම භවයෙන් මිදිලා ඊළඟ ආත්ම භවයකට යෑම විතරයි. මෙතනදී ඔබ මිනිසෙක්. ඔබ ගාව තමයි මේ විශ්ව නිර්මාණය කිරීමේ ශක්තිය තියෙන්නේ. ඔබට පුළුවන් ඔබේ සිතිවිලි සමග මෙත් සිතිවිලි සමග අර ආත්මයට පවා හොඳ ආත්මයක ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ මෙත් සහගත සිතිවිලි ඔබ හිතන්නේ මේ බලපෑම ඇති වෙන්නේ නැහැ.
ඔබ සමහර විට බය වෙලා ඉන්නේ අනාගතයේ යමක් මේ විදියට වෙයි කියලා. මිනිස්සු බය හිතන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. අවිනිශ්චිත භාවය. මොකක් හරි වෙන්න නොවේද කියන බය. හැබැයි මේ බය තියාගන්නවා වෙනුවට ඔබට පුළුවන් කමක් තියෙනවා ඒ ඇති වෙලා තියෙන සිතුවිල්ලට වඩා පරිකල්පනය කරන්න පරිකල්පනය කරනවා කියලා කියන්නේ මනසින් මවා ගන්න ඔබට පහුගිය වැඩසටහන් වල මේක පිළිබඳ හුඟක් කතා කරලා තියෙන ඔබට බලන්න පුළුවන් මනසින් මවා ගන්න ඔබට අවශ්‍ය දේ මෙහෙම තමයි මේක වෙන්න ඕනි කියලා ඔබ හිතනකොට ඔබ ප්‍රාර්ථනා කරනකොට යමක් සිද්ධ වෙන්න ඕනි කියලා ඔබ දන්නවා ආකර්ෂණ නීතිය ඔබට ඉදේ ළඟා කරලා තියෙනවා කියලා. ඒතර බය වුණාම මොකද්ද වෙන්නේ බය වුණාම අපේ සිතුවිලි ඒ පැත්තටත් මේ පැත්තටත් යන්න හදනවා. මේ සිතුවිලි වල මේ තියෙන ඝට්ටනය මේ සිතුවිලි එක එක දිශාවන් වලට යොමු වීම තමයි අපි තුල අපිට අවශ්‍ය කරන දේ දිනා ගැනීමේ ශක්තිය බහැර කරලා තියෙන්නේ. එහෙනම් බය ජය ගන්න තියෙන අපි ගාව තියෙන හොඳම විසඳුම කුමක්ද? මේ බය ජය ගන්න තියෙන ඉතාමත්ම ප්‍රසස්තම විසඳුම තමයි භක්තිමත් වීම. ඔබ භක්තිමත් වෙන්නේ සමහර විට දෙවි කෙනෙක් ගැන වෙන්න පුළුවන්. ඔබ භක්තිමත් වෙන්නේ සමහර විට ඔබේ කුසලතාවය ගැන වෙන්න පුළුවන්. ඔබ භක්තිමත් වෙන්නේ සමහරට යම්කිසි ඔබට වඩා ශක්තිමත් වෙනත් චරිතයක් ගැන වෙන්න පුළුවන්. භක්තිමත් වෙන්න. භක්තිය ඔබ තුල තියෙන බිය සම්පූර්ණයෙන්ම පළවා හරීවි බැහැර කරාවි. ඔබට ඒ හැකියාව ඔබට තියෙනවා. එහෙමනම් බයට බය නොවි බයට මුණ දෙන්න. බයට මුණ දෙනවා කියලා කියන්නේ ශක්තිමත් ඉදිරියට යනවා කියන එක.